අයිබුවන් අද මම හිතුව ඔගොල්ලන්ට කතා කරන්න කියලා මේ ඉඩම ගැන මොකද මේ ඉඩම ගැන විවිධ මතිමතාන්තර තියෙන අතරම මේ ඉඩම තුමුලස්සය මේක රවුම්ය එතකොට විවිධ හැඩතල ගැන කතා කරන ඇත්තටම එහෙම හිතන්න එපා මොකද අද ඉඩම් එහෙම තෝරගන්නත් බෑ නාගරිකකරණය වෙච්ච ප්‍රදේශවල ඉඩම තෝරගන්න ගියොත් ඔයගේ කැලේ තමයි අද ගන්න තියෙන්නේ ඇත්තටම අද අපිට බලන්න තියෙන්නේ ඔයගේම කැලේ තමයි අපිට මුදලට ගන්න තියෙන්නේ එනිසා මේ ඉඩමේ හැඩතල සහ පිහිටීම සම්බන්ධයෙන් ඔයගොල්ලෝ දෙයක් හිතන්න එපා. මොකද ඒ ඕනම ඉඩමකට සැලසුමක් අඳින්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වාස්තු වලට එග්‍රී කරන්න තමන්ට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඉඩමේ හැඩතල නෙමෙයි අතරම බලන්න ඕන තමන්ගේ උවමනාවන් මේන් ඉෂ්ට කරගන්න පුළුවන්ද? නීත්‍යානුකූලව මේ නිවසක් හදන්න පුළුවන්ද බැරිද කියන එක ගැන සහ ඔප්පු tira වල නිවැරදිතාවය ඔබට ගන්නට පුළුවන් නම් නිවැරදිතාවේ හොඳ නම් කිසිම ගැටලුවක් නැහැ ඒ ඉඩම ගන්න. ඒ අනුව ඔබ සැලසුමක් සකස් කරගන්න. මොකද දැන් ඒ වගේම තමයි දැන් ඉඩමක වැරදි ඕන තරම් තියෙන්නට පුළුවන්. ඇත්තටම සැලසුම සකස් කරන එක්කෙනාගේ දක්ෂකම වෙන්නේ මේ සැලසුම එහි ඉඩමේ තියෙනා වූ වැරද්ද නිවැරදි කරගෙන සැලසුම සකස් කරගන්න එක. මේක තමයි ඔහුගේ පරිචය අනුව සිද්ධ වෙනනේ. ඒ නිසා ඔබ යම්කිසි සැලසුමක් අරගත්තාම වාස්තු පිළිබඳ දැනුම තියෙන කෙනෙක් හරහා තමන්ගේ සැලසුම කරගන්නට උත්සාහ කරනවා. නැත්තම් වෙන්නේ මොකද්ද? ඇත්තම ලොකු ගැටලු ගොඩක් ඇති වෙනවා. මොකද සැලසුම ඇඳලා ඊට පස්සේ ගියේ හදලා වාස්තු බලන්න ගියොත් කඩන්නේ බිඳින්න ගියාම තියෙන අපරාධය මුදල් නාස්තිය තමන්ගේ කාලය නාස්ති කරන ආයේගේ දූවිල්ල නිසා එපාරගේ ඇතුළට වෙන අපහසුකම් ලෙඩ රෝග මේවා කියන්නේ ඔබ අවධානය යොමු කරන්නට ඕනේ.